හොඳයි. දැන් අපි යමුමු තවත් ලස්සන වැඩකට. එතම දැන් කුෂන් කවර කිව්වට පස්සේ මේ හතරස් කවර ගොඩක් ආයත කරනවා. සමහරවක් මම වෙනස් විදිය හදාගත්තට මේ එක එක විලාසිතා අනුව තමයි මේ කුෂන් කවර ගොඩක් තැන්වල තියෙන්නේ. අද අපි ඔබට කියා දෙන සූදානම් දැන් ඔබ සාමාන්‍යයෙන් මෙහුම් කටයුතු වල එහෙම දේවල් වල නියලිලා ඉන්නවා නම් ගොඩක් වෙලාවට ඉවත දාන රෙදි කෑලි ඔබට සිත් තියෙනවනේ. ගොඩක් වෙලාවට ඒ කරන්නේ විසිකල් දාන එකනේ. එහෙම නැතිව මේ ඉවත දාන රෙදි කෑලි එකතු කරලා බොහොම ලස්සන නිර්මාණයක් කුෂන් කවරයකට එකතු කරගන්නේ කොහොමද කියලා අපි ඔබට කියා දෙන්නයි හදන්නේ. අද අත්කම් නිර්මාණ අතරින් අපි ආරාධනා කළා ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනි ගීතා ශාන්ත මහත්මියට. අයබොන් ඔබතුමියට අපි කියමු අද දවසේදී අපේ දෑබර ප්‍රේක්ෂකයන්ට මොකක්ද කියා දෙන්න යන්නේ කියලා. මේ මොන පැච්චුවක් නිර්මාණයක් විදිහට මේක කරගන්න පුළුවන්. මේකට අලුත් නමකුත් තියෙනවා. මේ කියන්නේ සාමාන්‍ය හඳුන් නමක් තියෙනවා මේ කුෂන් කවර නිර්මාණය නේද? පැච්චුවක් වල දැන් ක්‍රම කීපයක් තියෙනවනේ. ඒ ක්‍රම වලින් මේක හඳුන්වන්නේ ඩ්‍රෙස්ඩන් ප්ලේට් කියලා. මේක දැන් මේ කුෂන් එක බැලුවොත් එහෙම මේක රවුමට එන්නේ ප්ලේට් එකක් වගේ රවුමක්. හැබැයි ඉතින් මේක සරලව පෙවුනට මේක තියෙනවා අපි පතුරුමක් හදාගන්න ඕනේ. මේ පතුරම හදාගන්නේ මූලිකව අපි ඉස්සෙල්ලාම මේ මේක තමයි පතුරම. මේක හදා අපිට කලින් ගිය තමයි පොඩ්ඩක් පෙන්නමුද අපි හදන්න යන නිර්මාණය කොයි වගේද ඔබට කියලා. ඔබට දැන් මගේ අතේ මේ තියෙන්නේ අද අපි ඔබට කියා දෙන මේ කුෂන් කවරය. බලන්න මෙන්න මේ වගේ කුෂන් කවරයක් තමයි අපි ඔබට කියා දෙන්න යන්නේ. බලමු දැන් මේ නිර්මාණය මේ විදිහට සකසා ගන්න ආකාරය තමයි අපිට ගීතා ශාන්ත මහත්මිය කියා දෙන්නේ. හරි අපි කියමු. මේක හදාගන්න දැන් මේකේ රවුමක්නේ තියෙන්නේ. ඒ රවුමට මේ වගේ කොටස් එන්න ඕනේ අපිට. මේ මේ තමයි බ්ලොක් එක. මේ බ්ලොක් එකෙන් එන්න ඕනේ කොටස් 16ක් එන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ කොටස් අපි මේ දැක්ක මේ වගේ කොටස් මේ වගේ කොටස් ඔය උල් වගේ තියෙන්නේ. ඒ වගේ විහිදුන කොටස් 16ක් තුඩවල් වගේ පේන මේ මේ කොටස් ටික තමයි නේද? ඔව්. ඒ කොටස් 16ක් එකට එකතු වෙලා තමයි රවුමක් හදාගන්න ඕනේ. ඉතින් මේ රවුම හදාගන්නේ මූලිකව දැන් ඒ මේ සම්පූර්ණ නිර්මාණයෙන් මේ හතරෙන් එකක් ඉස්සෙල්ලාම 6 අඟල් 6ක් දිග අඟල් 6ක් පළල සමචතුරස්‍රයක් ඉස්සෙල්ලාම ඇඳගන්න ඕගොල්ලෝ. අඟල් 6ක් දිග අඟල් 6ක් පළල සමචතුරස්‍රයක් සකස් කරගන්න. හරි ඊට පස්සේ සමචතුරස්‍රේ ඇඳගත්තට පස්සේ මේකේ දැන් මෙතනින් අඟල් 2ක් පහලින් මේ අඟල් 2ක් ලකුණු කරගන්න උඩට අඟල් 2ක් ලකුණු කරගන්න. මේ තියෙන්නේ මේ මේ කොටස. එක කොනකින් පටන් ගත්තාම මේ කොන අඟල් 2යි. 2යි. අනිත් කොන උඩ අතට මේ අතට උඩ අතට අඟල් 2යි. 2යි. ඒ ඒ දෙක අපි යා කරන්න. මේ මේ කවාකාරව යා කරන්න. කවාකාරව. දැන් එතකොට මේ කොටස් හතරක් එකට එකතු වුනහම රවුමක් එන්න මේ හතරෙන් එකක් කොටසක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ දැන් අපිට ඒ කොටස අපි දැන් කපලා ගත්තා කියන්නකො. ඊට පස්සේ අපි කිව්වනේ මේ තියෙන්නේ ඒ කොටස. මේ එක කොටස. එතකොට මේ කොටස් එකට මේ කොටස් හතරම එකට එකතු කරලා තමයි රවුමක් හදාගන්නේ මේ ප්ලේට් එකේ මැද කොටසට. හරි. ඒ කියන්නේ අපි තැඹිලි පාටින් මැද තියෙන කොටස සකස් කරගෙන අපි කතා කරගත්ත අර කේතුවක් වගේ හැඩති ඒ කොටස් හතරක් එකට එකතු කරලා. එතකොට මේ වටේට විහිදුන කොටස් 16ක් ඕනේ කියලා මං කිව්වනේ. වටේට විහිදුන කොටස් 16 හදන්න මේ වගේ කොටස් 16ක් තමයි අවශ්‍ය වෙන්නේ. හරි. අපි කියා දමු අන්නේ ওই කොටස හදාගන්න විදිය පිළිබඳව. දැන් අපි 6යි 6 කොටසක් ගත්තානේ සමචතුරස්‍රය. දැන් මේ කොටස කපලා ඉවත් කරානේ. දැන් ඒක මැද ලක්ෂයක්කටනේ ඒක අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ මේ කොටස හතරට නමන්න. හරියට දෙකට මැදි නමුවනම් හරිය කියන්නේ නේද? දෙකට නමලා නැවත වතාවක් දෙකට නමන්න. අපි පොඩ්ඩක් ආයෙ පෙන්නමු. දැන් මම පොඩ්ඩක් මට අවබෝධ වෙච්ච විදිහට අපි ළඟ ඉතිරි වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ හැඩති පතර මේ කොටස. දැන් මේක හරියටම දෙකට මැද්දෙන් මෙහෙම නමනවා. එතකොට මේ වගේ එනවා. නැවත ඒක ආපෝ දෙක නමපුවාම මෙන්න මේ ආකාරයෙන් තමයි දකින්න පුළුවන් වෙන්නේ නේද? හොඳයි. ඒ කොටස දැන් මේ මං කපලා ඉවත් කරලා ගන්නම්. හුඟක් පැහැදිලි වෙනවා එතකොට ඔයගලන්ට. මේ තියෙන්නේ ඒ කොටස. අපි අර පෙන්සල් තුඩෝ වලගේ දැක්ක කොටසේ එකක් තමයි මේ පතරම තමයි දැක්කේ. මේ කොටස් 16ක් ඕනේ. හැබැයි ඉතින් මේ පතරම හදාගත්තට පස්සේ රෙදි කපන්න ඕනේ මැහුම් වාසි තියලා. ඒකට අපි කරන්න ඕනේ කාඩ්බෝඩ් එකේ මේ කොටස අලවනවා. මෙහෙම. කාඩ්බෝඩ් එකේ ඇලෙව්වට පස්සේ ඒකට අපි මැහුම් වාසි අඟල් කාලක් තියලා ඇඳගන්න. ඇඳගෙන ඉවරලා කාඩ්බෝඩ් එක කපන්න ඕනේ අඟල් කාලක් මැහුම් වාසි තියලා. දැන් ඔයගලන්ට පැහැදිලිනේ මේ වගේ මේ මැහුම් වාසි තියලා හදාගත්ත කොටසෙන් තමයි 16ක් අවශ්‍ය වෙන්නේ අපේ මේ වටේට ඩ්‍රෙස්ඩන් ප්ලේට් එක හදන්න.
අරබුතු මේ කිව් වගේ දැන් ඉවත දාන රෙදි කෑලි වලින් ඔය කියන කොටස් කෑලි අපිට හදාගත්තාම ඉවත දාන්න වෙන්නේ නැහැ. ඒකෙන් ලස්සන නිර්මාණයක් අපිට කරගන්න පුළුවන්. හරි. දැන් බලමු හදාගත්ත කොටස් එකතු වෙන විදිහ. කොටස් 16ක් හදනවා. දැන් මේ මං හතරෙන් එකක් නෙමේ දැන් අපි બ્લોක් එකේ හදන හැටි කිව්වේ 6යි 6 අරගෙන මේ ඔක්කොම මේ මුළු සම්පූර්ණ කුෂන් එකම කරන්න මේකෙන් 16කුයි අපි මූලිකව කැපුවනේ කොටසක් කරරව. මේ කොටස් හතරක් එකට එකතු කළා. මේ වගේ બ્લોක් එකක් හදා ගන්න ඕනේ. දැන් මේක මෙහෙම ඇලෙවුවොත් මේ තියෙන්නේ. අපිට දකින්න පුළුවන් හරිය. මේ වගේ කොටස් හතරක් එකතු නම්යි එකතු කරලා. ඔව් ඒ වෘත්තයටත් තියන්න ඕනේ මහු වාසි කාලා. ආ තව කාලා. ඔව් දැන් මේ මේක අපි මෙතනින් තිබ්බොත් මේ තියෙන්නේ මං කාලක් තියලා ටිකක් වැඩිපුර තියලා ඒක තමයි නැම්මටින්නේ. ඒ කොටස හදා ගන්න ඕනේ. එතකොට මේ කොටස් දෙක තියෙනවා නම් ඕගලන්ට මේ කුෂන් එක මහන එක එච්චර දෙයක් නෙමෙයි. දැන් මං රෙදි කපන හැටි කියලා දෙන්න. මූලිකව මේ තියෙන්නේ ඒ වගේ කපාගත්ත කොටස්. මේ තියෙන්නේ රෙදි කොටන් රෙදිම් පාවිච්චි කරන්න. ඉවත දාන රෙදි වලින් සිල්ක් රෙදි වලින් කරන්න යන්න එපා. මේ කොටන් රෙදි හොදලා අයන් කරලා ගන්නවා නම් ඒ මොකද මූලිකව හොදලා ගන්න ඕනේ. නැත්තම් මේකේ තියෙන සායම් ගියොත් එහෙම අපි නිර්මාණය කරාට පස්සේ සායම් යනවනේ. ඒක නිසා මම හැමදාකම කියන්නේ රෙදි හොදලා අයන් කරලා මේ පාවිච්චියට ගන්න. දැන් මේ වගේ කොටස් හතරක් ඕනේ. දැන් මේ උලක් වගේ ඇවිල්ලා තිබුණානේ. අපි ඉස්සර කරේ මෙතන මෙහි වගේ නමනවා. දැන් එහෙම නෙමෙයි. මේ කොටස හරියට දෙකට මැදින් නමන්න. මේ වගේ. දෙකට මැද්දෙන් නමලා අපිට මැහුමක් දාගන්න ඕනේ. දෙකට මැද්දෙන් නමලා නේද? ඔව්. මේ තියෙන පැහැදිලිද බලන්නකො. පේනවද ඕගොල්ලන්ට? හරි. ඔහොම තියාගෙන අපි පෙන්නමු ওই විදිහම තියාගෙන. මේ වගේ කෙලින් මැහුමක් දාන්න. මැෂින් එකේ මහන්නේ මේ දැන් මම අතේ මෙතන මැහුවට මැෂින් එකේ තමයි මේ වගේ ඒවා නිර්මාණ ඉක්මනින් කරගන්නත් පුළුවන් අපතේ දාන ඒවායින් ප්‍රයෝජනෙයි ගන්නත් පුළුවන්. හරි. මේ වගේ ඔන්න මේ තියෙන්නේ. ඊට පස්සේ මේක හොඳ පිටරය හරවන්න. හරවනවා. හරවනකොට මේ වගේ නැම්මකින් එන්නේ. අනිත් පැත්ත පොඩ්ඩක් අපි පෙන්නමු දැන් පසුපස පැදෙස්ස මෙහෙම තමයි තියෙන්නේ. මේ වගේ කොටස් 16ක් තමයි එකට එකතු කරලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ මම මහගෙන ආව කොටසක්. ඒ විදිහට මැහුම මේ තියෙන්නේ මහලා. මැෂින් එකේ. ඒ කියන්නේ කඳ පිට පැත්තෙන් තමයි මේ මූට්ටු අපි හදාගන්නේ. දැන් සාමාන්‍යයෙන් හොඳ පැත්ත මේ පැත්ත නම් දැන් මේ කඳ පිට පැත්තර තමයි මොනම මේ විදිහට මහගන්නේ. ඊට පස්සේ අපි හොඳ පැත්තට හරව ගත්තාම ඔය විදිහට තියෙන්නේ. දැන් මේ වගේ කොටස මේ හොඳ පිට එකට නමන්න. එතකොට අපිට දෙපැත්තෙන් බැලුවොත් කන පිටනේ පේන්නේ. ඊට පස්සේ මේ දිගට මෙතනින් මෙහෙම දිගට මහන්න. මේ වගේ. මහලා අනිත් පැත්ත හරවපුවාම උලක් වගේ තමයි එන්නේ. හරි සරලයි නේද? හරි සරලයි. ඉක්මනින් කරගන්නත් පුළුවන්. වැඩි වියදමකුත් නැහැ. ටැග්ක් දෙන්නත් හරීම ප්‍රයෝජනවත් වෙයි ඕගලන්ට. මේ තියෙන්නේ මේ වගේ. දැන් මෙවැනි කොටස් 16ක් අපි හදාගත්තා. හරි. දැන් මේ අපි හතරෙන් එකක් නේ මේ හදලා තියෙන්නේ. දැන් මේ හතරෙන් එක කියන්නේ කොටස් හතරයි. එතකොට තියෙන්නේ. ඔව්. 16න් දැන් මේ બ્લોක් එක මතක නම් 6න් 6 6 6යි අරගෙන මේ මැද කොටස මේක අපි හතරට නැමුවේ. මේ හතර තමයි මේ දැන් මම මේ එකට මූට්ටු කරන්න යන්නේ. මේ වගේ එකට මූට්ටු කරන්න. මේ තියෙන්නේ ඒ වගේ මං හදාගත්ත කොටසක්. මේ කොටස් හතර මේ වගේ. හැබැයි රෙදි මූට්ටු කරනකොට දැන් එක එක අපි වර්ණ හතරක් ගන්න මූලිකව. දැන් මේ කොළපාට මේ මං හතරක් කරන් තියෙනවනේ. නැවත වතාවක් ආපහු ඊළඟ හතර එනකොට මේ පළවෙනියට ගත්ත වර්ණෙම ආපහු නැවත වතාවක් මෙතනට එන්න ඕනේ. يعني හරියට ඒ මොනම පිළිවෙලට තියෙන්න ඕනේ. පිළිවෙලට තියෙන්න ඕනේ. ලස්සනක් එන්නේ. ඔව්. රෙදි වර්ග හතර මොනවා හරි දැන් අපි ඉවත දාන ඒවායින් කරන්නේ. ඒ ඉවත දාන ඒවායින් කරාට ඒකත් පිළිවෙලක් තියෙන්න ඕනේ. දැන් අපි රතු පාට එක මෙතෙන්ට මුට්ටු කරලා කොළ පාට එක ආපහු එනකොට එහෙම නෙමෙයි හතරෙන් හතරට ඒ පළවෙනියට මුට්ටු කරපු එක හතර අවසානයේදී නැවතත් එන්න ඕනේ මේ විදිහටමයි. ඒ වගේ දිගටම මේ වගේ මුට්ටු කරගන්න. දැන් මං කරගත්තේ ඒ විදිහ හතරක් නේ. දැන් මේකටත් තව හතරයි අඩු මේ තියෙන්නේ. 16ක් එන්න ඕනේ රවුමට. දැන් තියෙන කොටස් දැන් තුනක් අවසන් කරලා. මේ තියෙන්නේ ඉතුරු කොටස. ඉතුරු කොටසත් මම මූට්ටු කරලා පෙන්නන්නම්කො. එතකොට ඕගලන්ට හුඟක්ම පැහැදිලි වෙයි.
කොහොමද මේක හරියටම වෙන්නේ කියලා. දැන් ඒ වගේ නිර්මාණ කරනකොට මේකත් බැලුවාම අපිට පෙනේ ඒ ඊට වැඩිය පොඩි වෙනසක් කරලා දැන් මේ අපි කරේ 6x6 නිර්මාණෙනේ. ඕක පොඩ්ඩක් එතනින් එහාට ගිහිල්ලා තවත් මේ විදිහට ක්‍රමය මේක තමයි ඩ්‍රස්ටන් ප්ලේට්ම තමයි පොඩ්ඩක් ඉතින් අපි තව හැඩ වැඩ දාලා තියෙනවා කරවට නේද අර වෙලා තිබුත් අපි ඒකත් ඔබට කියා දෙන්නම් කොහොමද මේ වගේ හැඩතලයකට මේ කපා ගන්න කියලා හරි දැන් එතකොට ඔන්න අපි කොටස් ටික සම්පූර්ණ කරමින් යනවා අපිට මම හිතන්නේ ගීත මාත්‍රි පුළුවන් දැන් සම්පූර්ණ කරපු කොටස ඔන්න පින්නන්න අපට නේද ඔව් පුළුවන් අපිට අපි එකක් පින්නමු කැලේ දෙක එකට මූට් වෙන දෙවිද පෙවඩ පින්නමු ඔන්න දැන් මේ වගේ අපි හතරක් මං කියවනේ එකට මූට්ු කරන්න කියලා දැන් මේ වගේ හතරක් එකට මූට්ු කරනකොට දැන් අපි මෙතන මේ කොළපාට ඊට පස්සේ මේ මල් තියෙන එක මේ වගේ මේ බලන්නකෝ මේ වගේනේ මූට්ු කරේ එතකොට මේ හතරක් මූට්ු කරනකොට මේ විදිහටම තියෙන්න ඕනේ හරි අපට පුළුවන් පෙන්වන්න මේ නිර්මාණ මේ වර්ණයට ඊට පස්සේ අපි ගත්තේ දෙවනියටනේ එතකොට අපි මේ විදිහටම තියෙන්න ඕනේ එකක් මූට්ු කරන කොට සරලයි මේ වගේ දැන් අපිට මේ ත්‍රිකෝණේ වගේ මෙතන ආවට පස්සේ මේ දෙක එකට තියලා මැෂින් එකේ කරන්න ඉක්මනින් කරගන්නත් පුළුවන් මේ වගේ තියලා මෙතන සම්බන්ධ කරගන්න සම්බන්ධ කරන්නේ අඟල් කාලකින් ආහහා පොඩි වාසියක් තව එළියට තියෙන විදිය නේද මොකද අඟල් කාලම තියන්න ඕනේ මහන කොට බැරි වෙලා ඕගලන් අඟල් බාගෙට හරි අඟල් කාලට අඩුවෙන් ගියොත් ඒ රවුම හරියට මේ මහගන්න බැරුව යනවා ආහ අන්න ඒක ඉතා හරි වැදගත් මේ මොකද තාක්ෂණික පැත්තෙන් හරියටම හැම මූට්ටුවක්ම අඟල් කාල තියාගෙන තමයි ඔබ සම්බන්ධ කරගන්න ඕනේ මේ නැත්තම් රවුම කැත වෙන්න පුළුවන් හරි රවුමට ඒක එන්නේ නැති වෙවි ඒ නිසා මේ වාසිය හරියට ඔළුවේ තියාගෙන තමයි මේක කරන්න වෙන්නේ ඔව් දැන් අපි වැඩියෙන් වැඩිපුර තිබ්බේ අඟල් කාලක්නේ ඒ කාල තමයි මහුවාසි වලට මහන්න ඕනේ. බැරි වෙලා අඟල් කාලට අඩුවෙන් ගත්තොත් එහෙම අර රවුමේ රැල්ලක් එන්න. ඔව් මේ වගේ මේ මෙහෙම අල්ලනකොට අපිට රැලි මේ අතර රැලි එන්න පුළුවන්. වැඩේ නීට් නෑ ඒ කියන්නේ නේද? හැම නිර්මාණයක් කරනකොටම අවසානයේ නිර්මාණයේ මේ නීට් එකටම තියෙන්න ඕනේ නැත්නම් ඒ නිර්මාණය අපි කරන එකනොත් තේරුමක් නෑ. හරි. හොඳයි දැන් අපි ඔන්න මේ කෑලි සකස් කරගත්ත කෑලි මූට්ටු කරගන්න ආකාරය පැහැදිලි කළා මේ තියෙන අවසාන නිර්මාණයට එන විදිය අපි පොඩ්ඩක් ගීත මහත්මිය ඒක විස්තර කරමු කොහොමද අවසන් තැනට එන ආකාරය කොහොමද කියලා දැන් රවුම සකස් කරගන්න ආකාරය අපි තාම අපිට කියන්න බැරි වුණා හැබැයි රවුම දැන් මේ විදිහෙන්නේ දැන් රවුම මේ වගේ දැන් මේ තියෙන්නේ හතරම එකට මූට්ටු කරාම මේ වගේ එන්නේ මම අවසානයකට හරි දැන් ඒක අවශ්‍ය වෙන්නේ අපි ඊට පස්සේ මෙතනින් විස්තර කරමු කොහොමද අපි දැන් ගොඩක් අය දන්න හින්දා මේ කාරණේ අපි මෙහෙ පැහැදිලි කරමු මේකෙම කොහොමද ඒ වැඩි වෙන්නේ කියලා දැන් මේ වගේ ඔක්කොම කෑලි හතරයි ඊට පස්සේ ආපහු දැන් මේ වර්ණේ ඉවර වෙනකොට ආපහු මේ මෙතනට එනකොටත් මේ වර්ණේ මෙන්න ඕනේ හතර අවසානයේදී මේ වගේ 16ක් එන්න ඕනේ ඊට පස්සේ මැද හිස් කොටසක් එනවනේ ඒ කොටසට අපි දැන් කිව්වනේ මේ වගේ બ્લોක් එකක් හදාගන්න කියලා ඒ બ્લોක් එක තමයි මේ තියෙන්නේ මේ අපිට වර්ණ වලින් ගන්න පුළුවන් දැන් අපි මේකට ගැලපෙනවා කියලා අපිට හිතුනොත් කොළපාට වුණත් රවුම ගන්න පුළුවන් හැබැයි තවත් දෙයක් විශේෂ දෙයක් කියන්න තියෙනවා මේ පසුබිම සඳහා ගන්න රෙදි මේ පසුබිම දැන් අපි මේ ඉතුරු වෙන රෙදි හැම එකක්ම එකට එකතු කරලා මහනකොට අපිට මේ පසුබිම සඳහා එක එක වර්ණ ගන්න බෑ දැන් මේ රෙදි වලට ගැලපෙන්න එක්කෝ ක්‍රීම් කලර් එක මේ තියෙන්නේ ක්‍රීම් කලර් එක එතකොට ඕන රෙද්දක් ඒකට ගැලපෙනවා හරි අපි ඒ පොඩක් අය පැහැදිලි කරන පොඩ මේ බෝලේ නැත්නම් මේ වෘත්තය මේකට සම්බන්ධ කරගන්න ආකාරය ගීත මාත්‍රා පොඩ පැහැදිලි කරමු මේ වගේ රවුමක් අපි කපා ගත්තනේ මේ තියෙන්නේ ඒ රවුම දැන් මැහුම් වාසි ඇතුළට තියලා අපි නූල් ඇද ගන්න මේ වගේ මේ තියෙන්නේ මම නූල් ඇදගෙන ඊට පස්සේ මේ අපි දැන් මේ කොටස මේ තියෙන්නේ අපි දැන් මහපු කොටස එහෙම තියලා මහලා ඊට පස්සේ මේක උඩින් තියන්න ඇප්ලික් කරනවා කියන්නේ දැන් අපි උඩින් තියලා ඒකටත් අපි පැච් වර්ක් කරලා ඉන්ලේ ඇප්ලික් කියලා කියනවා මේ කොටස කපලා මේ කළු හරි රතු හරි දැන් මේකට වර්ණ ගැලපෙන පාටක් අරගෙන මේක සාමාන්‍යයෙන් නොපෙනෙන්න මැෂින් එකේ මහන්න දැන් ඕගොල්ලෝ අතේ මහන කෙනෙක් නම් නොපෙනෙන විදිහකට කළු රෙද්දෙන්න මහන්න හරි එහෙමනම් අපි ඔබට කියා දුන්නා කොහොමද විශේෂයෙන්ම මේ ඩ්‍රෙස් රම් ප්ලේට් ක්‍රමය යොදාගෙන අපි කුෂන්
කවරයක් නිර්මාණය කරගන්නේ කියලා අවසානයේ දුපට අර පසුබිමකට කළු හෝ ක්‍රීම් වර්ග යොදා ගන්න පුළුවන් මේ වගේ අපූර්ව කුෂන් කවරයක් හදා ගන්න පුළුවන් තෑගි දෙන්න වගේම ඔබේ නිවසේ පරිහරණයට සමහර ලාවට ව්‍යාපාරයකටත් නේද මේ වගේ දේවල් ටිකක් වැඩි ගණන් වලට විකුණන්නත් පුළුවන් අතින් කරපු නිර්මාණ ඒ නිසා ව්‍යාපාරයක් විදිහට මේ දේ ඔබට ගන්න හැකියාවක් තිබෙනවා හොඳයි අපි එහෙමනම් ස්තුතිවන්තුනා දවසේදී ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී ගීතා ශාන්ත මහත්මියට මංගිතන මේ වගේ තව අපිට මේ තව මේ මේ විවිධ නිර්මාණ මේ මේ අනුසාරයෙන් කරපු තවත් නිර්මාණයක් මෙතන තියෙනවා නේද ඔව් ඔව් අපිට නෑ වෝල් හැංගර් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් අපිට මේ මේසේ මැදට එහෙම දාන්න මේස් කවර හදා ගන්නත් පුළුවන් නේද ඔව් මේක මේ බිත්ති සරස්සෙල්ලක් විදිහට කරගත්තු දෙයක් ඉතින් ඒ වගේ තමන් මේ ශාක්ෂණය යොදාගෙන විවිධ අත්හදා බැලීම් ඔබට කරන්න පුළුවන් ඔබේ නිර්මාණශීලීත්වයත් එක්ක අපි ස්තුතිවන්ත වෙනවා ගීතා ශාන්ත මහත්මියට අපි ඇගේ දුරකථන අංකය කියන්න මොන හරි ගැටලුවක් මේ නිර්මාණය ගැන ඔබට තියෙනවා නම් 0112943 0417 1073 කියන දුරකථන ගැන කතා කළ ගීතා ශාන්ත මහත්මිය සම්බන්ධ කරගන්න පුළුවන්. හරි වෙන අපි ඔබතුමේ ස්තුතිවන්ත වෙන දවසේ බොහොම අපූරු ලස්සන නිර්මාණයක් අපේ දායබර හිතවතුන්ට හිතවතයන්ට කියලා දුන්නා. එහෙනම් අයට ස්තුතිවන්ත වෙනකම අපි විරාමයක් අරගෙන ඊටාම ඉක්මනින් නැවත බදාදා නුගසවන සමග සම්බන්ධ වෙනවා.